අරවුලක් මුල් කරගෙන පසුගියදා රටම කම්පාවට ලක් කරමින් අරනායක සිදු වූ පියා සහ දරු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ වැඩිමහල් දියණිය වන නවහැවරුදි ත්‍රිත්මි කරුණාරච්චි දියණිය මිය යාමට සති කිහිපයකට කලින් ලියා තිබූ ලිපියක් මියගේ දරුවන්ගේ ආච්චි අම්මා වන 54 හැවරුදි ආර්.එම්. ප්‍රේමලතා රත්නායක යන අයට දියණියගේ පාසල් අභ්‍යාස පොතක තිබී සියලු දෙනා වෙනුවෙන් පැවති හත් දවසේ පින්කම පැවැත්වූ දින හමු වී තිබේ। මෙම සංවේදී ලිපිය මෙම දියණිය ලියා ඇත්තේ 2023 ජනවාරි 15 වෙනිදායි। එහි සටහන් වී ඇත්තේ අම්මේ මම මෙච්චර දවස් හිනා වෙලා හිටියේ ඔයාලා මට ආදරේ ඇති කියලා। ඒත් ආච්චි විතරයි මට ආදරේ। ඔයාලා දෙන්න මං ගැන කොයි වෙලාවෙත් බලන්නේ නැහැ। මල්ලිට වැරදුනත් බැන්නත් ගහන්නේ නැහැ। තාත්තා නම් මාව ළඟට ගන්න වැරදි කියන්නමයි। හැබැයි තාත්තා නම් කියන්නේ මාව ළමා නිවාසයකට දෙන්න ඕනේ කියලා। එතකොට මට දුක හිතෙනවා। එතකොට මට මේ හැමෝම අතහැරලා මැරලා වෙන ලෝකයකට යන්න අපායට උනත් කමක් නැහැ। හැමදාම චක්කරේ චක්කරේ කියපිය කියපිය කියනවා। මට එපා වෙලා මැරෙන්න තිබ්බ ආශාව තවත් වැඩි වුණා යයි පවසමින් ඇයෙහි අවසානය සටහන් කර ඇත්තේ මම මැරෙනවා බයි බයි මං ඔයාට විතරයි ආදරේ ආච්චි යනුවෙන්। මව්පියන්ගේ වැරදි ක්‍රියාවන් නිසා අසරණ වන දරුවන් බොහෝ සෙයින් වාර්තා වන අතර එවැනි සිදුවීමක් නිසා මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුව තිබින දිවිනසාගත් මෙම පියාගේ වැඩිමහල් සහෝදරයෙකු වන යුද හමුදාවේ විශ්‍රාමිකයෙකු වන 36 හැවිරිදි महेश चिंतक अय मध्य वेत अधास्तवीन मेम सिधुवीमे बोहो कर्णु हेलिकर सिटिया मम मे मध्यवेत कियन बोहो कर्णु पोलिसियट सह अपराध विमर्शन एकके इहल निलधारिंट पवा कियलतियनवा मियगिय दुव लियातिबु लिपिय पिंकम दवस तमयि हम्बुने मं गोडक आदरे कियल मे लिपिय अवसाने लियलतियन्ने अपे अम्मट दरुवन इन्न मट मे सिधुवीम मतक वेति तवमत निंदयन्ने नहै अपे पौले बोहो देनकुट मेक जीविते बोहो कालयक अमतक करन्न बेरि सिधुवीमक वेला අපිට හිතා ගන්න බෑ මල්ලි මේ වගේ දෙයක් කරගත්තේ ඇයි කියලා। මියගිය මල්ලි දරුවන් ඝාතනය කළේක වැරදි। එහෙම කිරීම අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ। නමුත් මෙයාලගේ පවුලේ ආරවුල් ඉස්සර ඉඳන් තිබුණා। මම දන්න විදිහට යම් යම් ප්‍රශ්න නිසා දවස් දෙක තුන කතා නොකර සිටීමේ පුරුද්දක් තිබුණා। මල්ලිත් ඒ කේන්තියට ගෙදර පැත්තේ එන්නේ නැතුව හිටපු වාර තිබුණා। මල්ලි මේ අවාසනාවන්ත සිදුවීම කරගන්න කලින් රාත්‍රී 12:40ට අම්මට කතා කරලා තියෙනවා। ඊට පස්සේ අපි ඒ අයගේ ගෙදරට කතා කරලා කිව්වා මෙහෙම සිදුවීමක් වෙන්න යනවා පොඩ්ඩක් ගිහින් බලන්න කියලා। අරනායක පොලිසියටත් කෝල් කළා। අරනායක පොලිසියෙන් අපෙන් ඇහුවා දැන් කොහේ කියලා හොයන්නද කියලා। මම මල්ලිට කතා කළාට පස්සේ මල්ලි මට කිව්වේ අයියේ මම භයානක දෙයක් කරගන්න හිතුවා। නමුත් ඒ තීරණය වෙනස් කරලා දරුවෝ දෙන්නෙක් අපහු ගෙදර එනවා කියලා. එහෙම කියලා තමයි මේ සිදුවීම කරගෙන තියෙන්නේ। මල්ලි උදහාමුදාවෙන් නීත්‍යානුකූලව අයින් වුණාට පස්සේ සමාගමක වාහනයක රියදුරු රැකියාවක් කළා। බණ්ඩාරවෙලදී අඩි 600කට වැඩි පාතයකට වාහනය පෙරලිලා ජීවිතය 99න් බේරිලා තිබුණා। ඒ නිසා මල්ලි කාලයක් රෝගීව හිටියා। මල්ලි නිතරම උත්සාහ කළා යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න। නමුත් මොනියම් හේතුවක් නිසා හෝ බැරිම තන කර්මයට මේ දේ කරගෙන තියෙනවා। අරනායක සාමසර කන්දේ ස්වභාවික නායාමයේ ඛේදවාචකයෙන් පසු අරනායක පොලිස් බල ප්‍රදේශයේ මෑත කාලයේ අසන්නට ලැබුණු පෞල් ආරවුලක් නිසා ඇති වූ ශෝචනීයම කතා ප්‍රවෘත්තිය වූයේද මෙයයි। අරනායක පොල්ලම්බේ කොට කොඩිගමුව වෙල්ලා යක්මද පිහිටා ඇති අම්බලමකදී පියා තම සයහැවරදි පුතු සහ නවහැවරදි දියණිය ඝාතනය කර ඔහුද දිවිනසාගෙන තිබින මෙම සිදුවීමෙන් මියගොස් සිටියේ නවහැවරදි ත්‍රිත්මි කරුණාරච්චි දියණිය සහ වයස අවුරුදු 6ක් වන දෙනුවන් කරුණාරච්චි යන දරුවන් සහ ඔවුන්ගේ පියාවන 35 හැවරදි වසන්ත කරුණාරච්චි යන අයයි। තම දරුවන් සහ ස්වාමියාගෙන් වෙන්වන්නටද පිරියටද යම් යම් හේතු කාරණා පවතිනටද ඇත. එය දන්නේ ඇයම පමණි। සමහර ආර්ථික අපහසුතා නිසා ඇය විදේශගතව උත්සාහ කළා විය හැකි। තම දරුවන් ගැන මවක් ලෙස වේදනාවක් ඇති නිසා එදින ඇය වැළපුණු අයුරු දැක ගැනීමට හැකි වූ අතර ඇයද මේ තත්වය මත දැන් අසරණ වී සිටි। සමහර විටක මේ සියල්ලම දෙදෙනාගේ එක් වචනයකින් වෙනස් වන්නට තිබුණත් දෙදෙනාගේ අවාසනාව මේ සියල්ලටම බලපානට ඇති බවද පෙනී යයි।